අම්මයි තාත්තයි දැන් ගොඩක් කරට බලාගන්නේ. නැත්තම් ඉතින් ඉවරයි. නැත්තම් ඉතින් ඉවරයි. කන්න ඕනේ දෙන්න වෙන්නේ නැහැ. දැන් නම් පොඩ්ඩක් බුලිස්ලා මාකට් එක බහැලා තියෙන්නේ. දැන් බල්ල බල්ල දැන් බුලිස්ලා ඉන්නවනේ. ඉන්නේ පොඩි ඇග්‍රසිව් ගතියක් තියෙනවා. ඒකට තමයි වා කැමති උනේ. කැමති උනේ. පොඩි අර ගැම්මක් තියෙන බල්ලෙක් තමයි පිට්බුල් කියන්නේ. සමහර ලාඩ වා කරන දේවල් එක්ක බැනුම් අහන වෙලාව වැඩි නේ. අනිවාර්යයෙන්. ඒතර කවුරු හරි ඇටැක් කරනවොත් මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. පුළ අනිවාර්යෙන් පුළුවන්. ඒ පැත්ත පොඩ බැලුවා මම. ගොඩක්ම මම බීච් එකට තමයි එක්ක යන්නේ. බීච් එකට මේ දෙන්න එක්ක යනවා. මවුන්ට් ලෙවෙනිය බීච් එකට දාලාට හොඳ කියනවා මිනිස්සු. බනිනවා. බනිනවා මිනිස්සු. දැන් ගෙදර ඉන්නවා ඇලෙක්සැන්ඩර් කෙනෙක් ඉන්නවා ගිරවෙක් ඉන්නවා. එයා ගිරවෙලුත් ඉන්නවද? ඔව්. එයාත් ඉන්නවා. එයා වෙලාවට කතා කරනවා සමරක් එයාට විසිල් ගගා ඉන්නවා. ගුඩ් මෝර්නින්, ඐ ලව් යූ එහෙමත් කියනවා. පාරේ ඉන්න බල්ලෙක්ට වාව දැක්කොත් ඒ කියන්නේ ඔය ඉන්නෝනේ රෑෂ ඇදිච්ච බල්ලුවෙන් පාරේ අනිවාර්යෙන් දැක්ක කඩයල් ළඟ තිබ්බත් ගිහිල්ලා යෝගට් එකක් අරන් දෙනවා. දැන් මේ මීට මාස ගානකට කලින් ඔය පොඩි සිද්ධියක් ගියනවනේ මඩ ගහපු මගේ නවුලෙන් හිටියේ. ඒ දවසල මේ මෙයාත් එක්ක මඩ වැදෙනකොට අවුල් වෙනවද? නෑ, ඒ මවුල් යන්නේ නැහැ. මේ ඒ සැරේ පොඩ්ඩක් අර වැඩිවර පොඩ්ඩක් මොන මඩද කියන්නේ? මඩ පාරවල් වල මිනිස් මඩ ගහන්නේ. ඊට පස්සේ ඉතින් ගොඩක්ම ඉතින් ඒ දවසට ගියම මම සෝෂල් මීඩියා පාවිච්චි කරෙත් නැහැ, බැලුවෙත් නැහැ. ඒ කාලෙ ඉතින් මෙයාලත් එක තමයි හිටියම. එතකොට තේරුම් ගත්ත මිනිස්සුන්ට වඩා සත්තු, ඒ කියන්නේ සත්තුට මුලමද, ඒ කියන්නේ සත්තු අපිට කවදාත් ඒ කියන්නේ වැරද්දක් කරන්නෙත් නැහැ. නෑ, මිනිස්සුන්ට සත්තු හොඳයි නේ. සත්තු හොඳයි, ගුණ තියෙනවා සත්තු. නැත්නම් ඒකත් පොඩි පිස්සෙක් වගේ ඩැල්ලක් ඇවිල්ලා පොඩි ඉන්නේ නැද්දම් අපි දන්නෙත් නැහැ. මම හිටියෙත් නැහැ ගෙදර. බලද්දි මේ ඒ මිනිහත් එක්ක මෙයා යාළු වෙලා. අලුත් පැටව සෙට් එකක් මේ විදියට ලස්සනට හදමුද? ගෙදර ඉන්න ඇඩල්ට් ඩොග්ව සුප්‍රියට මේන්ටේන් කරමුද? එහෙනම් ලෝකේ අංක දෙකේ පිරණ ප්‍රෝ ප්ලෑන් එක අදම මිලදී ගන්න. මිලදී ගන්න කතා කරන්න 0775987. ප්‍රෝටීන් පිරණු, කැල්සියම් පිරණු, අමතර ආහාර අතිරේකයක්. ඔයාගේ බල්ලටයි පූසටයි දෙන්නටම ගැළපෙන විදියට. ඔයාගේ සුරතලාගේ ප්ලේට් එක හිස් වෙනකන් කන්න දෙන්න නම් පෝසම් පෝෂන්ස් ආදම ට්‍රයි කරන්න. අකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක ටෙක්කෝ ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com. හරි, ඔන්න පෙට්ටෝක් එක. කාලකට පස්සේ ඇවිල්ලා සෑහෙන කාලෙට කලින් ඉඳන් කතා කරේ උෂාන්. ඔව්යි. කොහොමද? හොඳින් ඉන්නවයි මේ දවස් ටිකේ. ඉතින් දැන් මේ දවස් ටිකේ කාර්ය බහුල වෙලා ඉන්නේනේ. ඔව්යි. රයිට්. අපි කියමු දැන් මේ ඔයාගේ සුරතලා දෙන්න ඉන්න ඇවිල්ලා බහුල දෙන්න ඉන්න ඇවිල්ලා ගෙනල්ලා දැන් මේ දෙන සෑහෙන කාලෙට හස්සේ හම්බුනේ. ඔව්. පොඩ කියන්නකෝ දැන් ඔයාට, ඔයා මේ ඔයා සෑහෙන එක එක ෂූට් වලට යනවා, මේ දේවල් කරනවා, ඒත් එක ටයිම් එකක් තියෙන්න ඕනේ මේ දෙන බලාගන්න. කොහොමද ටයිම් එක මැනේජ් කරගන්නේ? ඇත්තටම මේ අම්මයි තාත්තයි දැන් ගොඩක් කරලා බලාගන්නේ. නැත්තම් ඉතින් ඉවරයි. නැත්තම් ඉතින් ඉවරයි. කන්න ඕනේ දෙන්න වෙන්නේ නැහැ. ඉතින් මුලදී කැමති වුණෙත් නැහැ අපේ අම්මයි තාත්තයි අරන් එනකොට. මෙයා තමයි අම්මා, මේ පුතා යාගේ රටව නව දෙනෙක් ගැහුවා. මෙයා තමයි පළවෙනි එක්කෙනා. ඉතින් මේ අනිත් කට්ටිය වෙ ඉතින් යවලුත් ඉන්නා. මෙයා මන් තියාගත්තා. හහ්. ඊට පස්සේ මේ ඉන්නවා ඉතින් මේ දවසේ අම්මා තාත්තාම තමයි ගොඩක් වෙලාවට කෑම දීලා බලාගන්න ඔක්කොම කරන්නේ. තව ගොඩක් බ්‍රීඩ්ස් ඉන්නවා නේ මේ බුලිස්ලා ගත්තේ. බුලිස්ලා ගත්තේ දැන් නම් පොඩ්ඩක් බුලිස්ලා මාකට් එක බහැලා තියෙන්නේ. දැන් බල්ල බල්ල තමයි බුලිස්ලා ඉන්නවනේ. මෙයාලා ගත්තේ අවුරුදු 3-4ක් විතර නෝ. ඒ දවසල පොඩ්ඩක් පීක් එකේ තිබ්බා. ඒ දවසල ගියොමත් ගියා 103 උඩට. හා, ඒ ගන්න ගත්තේ. ඔව්. ඒක 103කට විතර ගන්න තමයි ගත්තේ. දෙකමාරක් ඒ වගේ. ඒක බ්ලඩ් ලයින් එකක් හොඳ බ්ලඩ් ලයින් එකක් නේද? ඔයාගේ අම්මයි, අම්මා තායිලන්ඩ්, තාත්තා මෙහෙ එක්කෙනෙක් කිව්වා. ඉෂාන්නාගෙන් තමයි ගත්තේ. ආ, රැ දැන් ඔහා අනිත් බ්‍රීස්නුත් දකින්නවනේ මල්ලේ. ඔව්. ඒක එතකොට ඒගොල්ලොත් එක්ක බලද්දි බුලිස්ලගේ මොනවද තියෙන වෙනස්කම්? එයාලගේ තියෙන්නේ පොඩි ඇග්‍රසිව් ගතියක් තියෙනවා. ඒකට තමයි ඔහා කැමති උනේ. කැමති උනේ. පොඩි අර ගැම්මක් තියෙන බල්ලෙක් තමයි පිට්බුල් කියන්නේ. සමහර ලාඩ ඔහා කරන දේවල් එක්ක බැනුම් අහන වෙලාව වැඩි නේ. අනිවාර්යෙන්. ඒතර කවුරු හරි ඇටැක් කරනවොත් මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. පුළ අනිවාර්යෙන් පුළුවන්. ඒ පැත්තත් පොඩ බැලුවා මම.
ඉතින් මේ ඉන්නේ උෂාන්ගේ බල්ල දෙන්න. අපි කියමු නම් දෙක මොනවාද, මේ ගොල්ලගේ වයස කොහමද? මේ ඉන්න අම්මා, මෙයාගේ නම ශීබි. වයස මෙයාගේ අවුරුදු 3.5යි, එයාට අවුරුදු 2.5යි. අවුරුදු 2.5යි. ඔව්. දැන් ගෙදර කට්ටියගේ ලැබෙන සපෝට් එක කොහමද වන්නේ නැති වෙලාවල්? ගොඩක් වෙලාටම අම්මයි තාත්තයි තමයි බලාගන්නේ. නාවන්නේ කරන්නේ මමත් පුළුවන් වෙලාවට නාවනවා මෙයාව. නැත්තම් අපේ අයියා කෙනෙක් ඉන්නවා, එයා තමයි අවිලා නාවන්නේ මේ දෙන්නව. ඉතින් කෑම බීම උදේට දෙනවායි දවල්ට දෙනවා, රෑට දෙනවා. තුනම දෙනවා. එතකොට දැන් මල්ලි, දැන් ඔයා ඔය අනවන එක එක ගමන් වලට යනවා, ඒ වලට යනකොට මේකලම ගෙනියන්නේ නැද්ද? මෙයාලා ගොඩක් දුරට එක්ක යන්නේ නැහැ. මෙයාලා ගොඩක්ම මම බීච් එකට තමයි එක්ක යන්නේ. බීච් එකට මේ දෙන්න එක්ක යනවා. මවුන්ට් ලෙවෙනියා බීච් එකට. මවුන්ට් ලෙවෙනියා බීච් එකට. ඉතින් පයිම තමයි එක්ක යන්නේ. පොඩි දුරක් තියෙන බීච් එකට ගියවල් ළඟ ඉඳලා. ඉතින් ගිහිල්ලා අතහැරලා දාලා ඉතින් සෙල්ලම් කරලා ඉන්නේ ඉතින් පොඩ්ඩක් කියලා. දැන් මේක සරයිද? නෑ පොඩ්ඩක්වත් සර නෑ. ට්‍රේන් කරලාද හැදුවේ? ට්‍රේන් කරෙත් නැහැ. මර ගෙනෙද්දී ගොඩක් කටේකව බුලීලව ගන්න එපා, පොඩි ළමයි ඉන්නවා අපේ අපේ දත් පොඩි ළම මේ බබාලා ඉන්නවා, ගන්න එපා කියලා කිව්වා. ඉතින් මම දැක්ක ගොඩක් ගෙවල් වල තියාලුන් ඉන්නවා, මේ එහෙම සරක් නැහැ. ඉතින් මේ මෙයා ට්‍රේන් කරලත් නැහැ, එහෙම මේ වෙලාවක් නැහැ දැන් ට්‍රේන් කරන්න. එහෙම කවවත් හපලා නැහැ දැනට. දැන් කොහොමද වාගේ වැඩ කටේද මේ දස්ටි? මේ දස්සේ වැඩ කටේ උඩ කරන් යනවා. ඉතින් අවුලක් ෂූටින් කොහොමද? ෂූටින් කරන්නේ අයියෝ එමෙවි. නෑ නෑ මේ දස්සලා අපි දකිනව සමහර වෙලාවනේ. සමහරලාට හොඳ කියනවා මිනිස්සු. බනිනවා. බනිනවා මිනිස්සු. එතන දැන් මේ බල්ලොම් එළියට ගිහිල්ලා නැද්දවත් එක්ක? ඒකේ බල්ලෝ. ඒ කියන්නේ මිනිස්සු දන්නේ නැද්ද ඔයා ඇවිල්ලා මේ ඩොග් ලවර් කෙනෙක්? නෑ කවුරුත්. පෙට් ලවර් කෙනෙක් කියලා කවුරුත් දන්නේ නෑ. වීඩියෝ එකක්වත් මං එහෙම තාම. ඒ අද තමයි දැන් මේ එළියට යන්නේ. ඒක ෆස්ට් ටයිම් තමයි අයියගේ channel එකෙන් දැන් මේ මගේ සුරදල්ල දෙන්නගේ. right ඉතින් උෂාන් ගැන අපි කතා කරන්න ඉන්නේ. ඉතින් උෂාන් වදා අපි සම්බන්ධ කරා. දැන් අපි සෑහෙන කාලෙකින් දැන් මේ වීඩියෝ කරන්න ගියනේ. දැන් මාස 3කට කලින් තමයි අයියා කතා කරේ මට. කරමු කියලා. නමුත් වෙලාවක් තිබ්බේ නෑ අයියට පුළුවන් කරලා මට බෑ. මට පුළුවන් කරලා අයියට බෑ. ඉතින් ඒ විදිහට කරලා තමයි කොහොම හරි ඉතින් සම්බන්ධ කරගත්තේ. ඔව්. අපි කියමුකෝ දැන්. ඔයා අනිත් බීට්ස් හදලම නැද්ද? ඒ කියන්නේ ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් හිටියා. එයත් අවුරුදු 8ක් විතර ගෙදර හිටියා අපිත් එක්කම. ඊට පස්සේ නැති වුණා එයා. ඊට පස්සේ තව ගෙදර ඉන්න ඇලෙක්සැන්ඩර් කෙනෙක් කිනු ගිරවෙක් ඉන්නවා. එයා ගිරවෙක් තියෙනවද? ඔව්. එයත් ඉන්නේ අක්ක. එයා වෙලාවට කතා කරනවා. සමහරක් එයාට විසිල් ගගා ඉන්නවා. ගුඩ් මෝර්නින්, ඐ ලව් යූ එහෙමත් කියනවා. මේ මං එයාව ගේන්නත් එක්ක හිටියේ. මේ නමුත් අර මෙයාව දැන් දෙන්න අමාරු නිසා මේ අපි පොඩ්ඩක්. මෙයා කොහමද ඒගොල්ලොත් එක්ක සාමාන්‍ය හොඳින් ඉන්නවා? අවුලක් නැහැ. එයාව සමහරක් කරනවා මං එළියට ගන්නවා. කූඩුවෙන් එළියට ගන්නවා. කාමරේ තමයි තියාගෙන ඉන්නේ. මේ එහෙම මොකද කරදර කරන්නේ නැහැ මෙයාට. හ්ම්. ඒ කියනවා ඕවරෝල් ඕන පෙට් කෙනෙක්ට ඕන ඕනම ඒ කියන්නේ පාරේ ඉන්න බල්ලෙක්ට වාව දැක්කොත් ඒ කියන්නේ ඔය ඉන්නෝනේ රෑෂ ඇදිච්ච බල්ලුවෙන් පාරේ අනිවාර්යෙන් දැක්ක කඩයක් ළඟ තිබ්බත් ගිහිල්ලා යෝගට් එකක් අරන් දෙනවා. ඒගොල්ල හොඳ කරන්නත් එකක දේවල් කරලා දිනවා. ඒක එක ඔය පොඩි පොඩි තීනෝ මැක්කෝ වැඩි ඉන්න බල්ලුවෙන් දැක්කොත් අර චොක්ලට් එකක් අරන් දෙනවා. අවුරුද්දකට වතාවක් එන්නේ නැහැ එතකොට. පොඩි පොඩි තින් අතේ වැඩද කරන්නේ සත්තුන්ටත්. හරි අපි ගොඩක් කරලා දකින මිනිස්සුන් තින් අතේ කරන වැඩ විතරයි නේ. කරනවා අය බැනුනොත් අහනවා. අයිය බැනුම් ගන්න යකි. ඒක ඉතින් ඕන කෙනෙක් ඉතින් වැඩ දෙන්නේ ඉතින්. ඕන දෙයක් කරත් බලන මිනිස්සු. මේකටත් බණීද? මේකටත් ඉතින් බණීද? නෑ බයින්න දෙයක් නෑ. ඇත්තනම මේ උෂාන් කියන්නේ පෙට්ලාව කියන්නේ අපි දෙන එක ඉස්කෝලේ ගියේනේ. අපි ඉසිබදන ඉස්කෝලේ ආවා. අපි ඉසිබදන ගියා. අපි දෙන එක ඉස්කෝලේ ගියේ. ඉතින් ඒකත් ඇත්තනම කොයින්සිඩන්ට් එකක් ගමත් ඒ කලින් දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ තමයි අපි දැනගත්තනේ. දැනගත්තේ. right ඉතින් ඒ විදිහට තමයි යන්නේ. දැන් අර ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් හදුවා කිව්වා. දැන් ගිරවෙක් හදනවා. දැන් පොලිස්ලා හදනවා. කාගෙන්ද වඩ වැඩිපුරම ඇටැච්මන්ට් එක තියෙන්නේ? වැඩිපුරම තියෙන්නේ මෙයාට තමයි. ඉතින් ආ දෙන්නටම තියෙනවා. ඉතින් ගෙදර ආපු ගමන් කෑ ගාගෙන කියන්නේ බොරාගෙන එනවා ළඟට. ආවට පස්සේ ඉතින් පොඩ අත ගාලා කරලා රෑනේ ඉන්නේ මා සමහර කරලා රෑ 10:00 11:00 ගෙදර එනකොට. ඉතින් පොඩි වෙලාවක් තියෙන ඉතින් පොඩ අත ගාලා කරලා මාත් ඉරියනවා ගෙදරට. ඒ උඩේට තමයි අයි හම්බෙන්නේ. එතකොට වැඩිපුරම වට ආදරේ හම්බෙලා තියෙන ජර්මන් ෂෙපර්ඩ් ගෙන්ද පොලිස්ලා කියන්නේ මේකලංගෙන් තමයි පොලිස්ලා දැන් වැඩිපුරම හම්බෙලා තියෙන්නේ. හ්ම්. ඔය තමයි පොලිස්ලා කියන්නේ අපිත් එක්ක තියෙන ඇටැච්මන්ට් එක වැඩි කියලා. ඔව්. ඔයාට තියෙන දැන් ඔයාට ප්‍රොඩක්ෂන් එක හම්බෙනවා මේගොල්ලන්ගේ. ඔව්. ඔයාට ආදරේ හම්බෙනවා. සාමාන්‍ය පර්සනල් එක්ස්පීරියන්ස් කරලා තින් මොන වගේ දේවල්ද මෙච්චර කාලෙ ඉඳලා තියෙන අමතක නොවන සිතුවිලි. ඒ කියන්නේ මෙයාලගෙන් ඒ කියන්නේ අපිට මොකක් හරි අවුලක් හිටියාට පස්සේ ඇවිල්ලා ඉන්න ළඟ ළඟට ඇවිල්ලා ඉන්න අවස්ථා තියෙනවා. ගොඩක් තියෙනවා. මට ඔය දැන් සමිත් මේ ඊට මාස ගානකට කලින් ඔය පොඩි සිද්ධියක් ගියනවනේ මඩ ගහපු මං එන අවුලෙන් හිටියේ ඒ දවසල මේ මෙයාත් එක්ක මඩ වැදෙනකොට අවුල් වෙනවද නෑ ඒ මවුල් යන්නේ නැහැ මේ ඒ සැරේ පොඩ්ඩක් අර වැඩිවර පොඩ්ඩක් මොන මඩද කියනද කියන්නේ මඩ පාරවල් වල මිනිස්සු මඩ ගහන්නේ
මට පාරල මිනිස්සුන්ට කියවන අවුල් යනවා. අවුල් යන්නේ. ඒක කාලයක් තියෙනවා ඔක පුරුද්දකට එනවනේ. දැන් පුරුද්දුනා පස්සේ ගණන් ගන්න. දැන් සෑහෙන පුරුද්දලා තින්න දැන් නම් ඒක ආතල්ලයක් කියලා තින්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ ඉතින්? ඊට පස්සේ තින් ගොඩක්ම ඉතින් ඒ දවසට ගියම මම සෝෂල් මීඩියා පාවිච්චි කරෙත් නැහැ, බැලුවෙත් නැහැ. ඒ කාලෙ ඉතින් මෙයාලත් එක තමයි හිටියම. එතකොට තේරුම් ගත්ත මිනිස්සුන්ට වඩා සත්තු ඒ කියන්නේ සත්තුට මුලමද? ඒ කියන්නේ සත්තු අපිට කවදාත් ඒ කියන්නේ වැරද්දක් කරන්නෙත් නැහැ. නෑ මිනිසුන්ට සත්තු හොඳයි නේ. සත්තු හොඳයි, ගුණ තියෙනවා සත්තු. නැට ඒකත් ඒක ඇත්තන මේ බල්ලු විතර නෙමෙයි ඕන සතෙක් නේ. ඕනම සතෙක්. බල්ලිද පූසෙද්ද ඕනම සතෙක්. දැන් කොවිඩ් කාලයක් තිබ්බනේ. ඔව්. ඒ කාලේ ගෙදරටම වෙලානේ අපි හිටියේ. ඔව්. ඒ කාලෙ මුකුත් නැද්ද වාට ස්පෙෂල් අමතක නොවන සිදුවි මේගොල්ලොත් එක්කම ඉන්නවා ඇත්තේ. අපි මේගොල්ලොන්ට එක සෑහෙන කාලයක් ගෙවන්න වෙනවනේ. ඔව්. එතකොට මොනවද තියෙන අමතක නොවන සිදුවි? කොවිඩ් කාලේ කියන්නේ කොවිඩ් කාලේ මුල්ල වගේ තමයි මම මෙයාව ගත්තේ. ආ ඒ කාලේ. කොවිඩ් කාලේ මුල වගේ තමයි මම මෙයාව ගත්තේ. ඉතින් පොඩි කාලෙම ඉතින් මාත් එක්කම තමයි හිටියේ. සෑහෙන කෑගේ හොය කියන්නේ ළඟ අපි කියන්නේ සාලේ තමයි තිබ්බේ. සාලෙන් දාලා යන්න බෑ මෙයාව කෑ ගහනවා. ළඟට ඇවිල්ලා ඉතින් පාන්දරණකයි තිය ඇත්තේ නින්දනකයි තිය ඇත්තේ එකම තමයි ඉන්නවනේ. පොඩ්ඩ හැරුණේ ගමන් ආයි කෑ ගහනවා. ඊපස් අපේ අම්මලා මට කෑ ගහනවා. ඉතින් නැගිටින්න දෙයක් නැහැ මෙයා කෑ ගහනවා කියලා. අම්මලා කොහොමත් මුලින් බලෙක් ගෙනවනේ කැමරියයි සෑහෙන්න අකමැති. ඊට පස්සේ තමයි ෂේප් වුනේ. සමර කාලේ ඊට පස්සේ තමයි එයා පුතා වෙනවා. ඊට පස්සේ පුතා බල්ලා වෙනවා. පුතා බල්ලා වෙනවා. එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් මල්ලි දැන් ඔයාගේ වැඩ කටයුතුත් එක්ක මේගොල්ලෝ බෑන්ස් ස්කෑන් ගෙදර කට්ටිය බෑ සහාය සපෝට් එකක් දැම්මලා. ඊට පස්සේ දැන් අපි ඩොග් ලව කෙනෙක් විදියට මල්ලි හදන්න කැමති නම් නිතර මොන සතෙක් හරි හදන්න කැමති නම් එහෙම එක්ක හිට දෙන්න පණිවිඩයක් මාට තියෙනවා. ඒ සතෙක් හදන කෙනෙක්ට පණිවිඩ ගොඩාක් කියලාට කියනවනේ. දැන් මේ මල්ලොන්ට කරදර කරනවා, මල්ලොන්ට ගහනවා, මේ මල්ලොන්ට මේ අපි කියන්නේ මොන ඇනිමල් වයලන්ස් කියලා. ඔව්. ඒ වගේ දේවල් තියෙනවා කියලා කියනවනේ. ඔව්. ඒක ඔයාලට මොනවද හිතන්නේ ඒ ගැන? ඒ කියන්නේ මම කියන්නේ ඒ කියන්නේ බල්ලෙක් වුණත් කෝසෙ ඕනම සතෙක් වුණත් එයාලත් ඒ කියන්නේ පිටිසන් ආත්මයන්නේ. ඉතින් අපි එයාලට උපරිම ආදරේ දෙන්න ඕනේ. ඉතින් අර ඒගොල්ලන්ට හැංගීම් දැනින් හොඳට තේරෙනවා. අපි දැන්නත් යහුවත් ඒ හැමදේම එයාලට ඒ කියන්නේ මූඩ් ඩවුල් යනවා සතෙක් වුණා බය වෙනවා. ඉතින් ඇනිමල් ලව කෙනෙක්ට කියන්න තියෙනවා. ඒ කියන්නේ සතෙක්ව හදන කෙනෙක්ට කියන්න තියෙන්නේ එහෙම කරන්න එපා එයාලට. එයාලටත් අර අපි කියන දේ හැමදේම තේරෙනවා. අපි ගරගෙන ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට දෙන ආදරේ දෙන්න ඕනේ නේ. අනිවාර්යෙන්ම. තනි කර අපේ පවුල කට්ටියට දෙන ආදරේ. ආදරේ මෙයාලට දෙන්න ඕනේ. එයාලට ඒක හොඳට දැනෙනවා අයියෝ. එම දැනිලා ඔයාට පර්සනල් එක්ස්පීරියන්ස් එක තියෙන හින්දා තමයි මේ කියන්නේ නේ. කියන්නේ. කියන්නේ නැතුව හංගන් ඉනේවත් දෙන මොනාරි. එහෙම නැන්නේ. ආනන්දේ තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි උෂාන්ගේ මේ කතන්දරේ මේ සත්තුත් එක්ක තියෙන කතන්දරය යන දැන් ගිරව් ඉන්නවා කියලා කිව්වා. එතනින් එහාට අලුතෙන් මල්ලේ අලුතෙන් ඒක අදහසක් නැද්ද? අලුත් බ්‍රීඩ් එකක් වගේ එක. අලුත් බ්‍රීඩ් එකක් කියන්නේ නෝ තව බ්‍රීඩ් වල ආසයිනේ. ආසයි ඉන්නවනේ මේ දියෝ. ආසයි බුල් මස්ටිෆ්ලට ආසයි, මෙයාලට ආසයි. ඒ බුල් මස්ටිෆ්ලට ආස මේ මූණ දෙක එක වගේ හින්දාද? පොඩ්ඩක් සයිස් එකට ඉන්නානේ. හහ්. එයාලට ආසයි. කානිකෝසට ආස නැද්ද? කානිකෝසත් ආසා තිබ්බා. ඊට පස්සේ ඒ ආසවල ගොඩක් සෑහෙන ගණන් ලක්ෂ 11 12 නේ ගියේ. ඊට පස්සේ දැන් ගන්න කයි. දැන් 50000ක් තින්නවනේ. 50000ක් තින්න. දැන් මේ බුලා දෙ බුලිස්ලා තින්නවා කියලා 35 25000යි. මොකද ඇයි එහෙම වුණේ? වා හිතන්නේ මොකද ඇයි එහෙම වුණේ? මම හිතන්නේ ඒක උනේ හැමදේම මේ ගණන් යන කාලේ. ඒක විතරක් කොහොමද මේ ගණන් ගන්නේ? යාලා වැඩිපුර කට්ටි අරන් මේ කියන්නේ පැටව බෝ කරා. බෝ කළා ඒ කියන්නේ කොරෝනා සිට්චුෂන් එක ආවා. ඒ රටේ ප්‍රශ්නක් තා මිනිසුන්ට ඇරි කියන්නේ හදන්න විටමින්ස් දෙන්න විදියක් නැහැ. කෑම වලට සෑහෙන විදමක් යනවා. ඉතින් ඒ නිසා මේ හදපු කට්ටිය ඊගන්න බැරුණා. ඊගන්න බැරි වෙච්ච නිසා මාකට් එක බැස්ස ගන්නවා. රයිඩර් ඉතින් thank you උෂාන් අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට එකතු වුණා. ඒකට අයියා ප්‍රෝග්‍රෑම් එකට thank you so much. ඉතින් ඔය වල්ලා ගන්න පුළුවන් වෙච්ච එක ගැනත් අපිට අපි සතුටුයි. මේ අසල තාමත් කාර්යබහු වෙලා ඉන්නේ උෂාන්. මේ විවිධ වැඩ හින්දා ඒක අපිට කියන්න අමාරුයි මෙතන. ඉතින් කොහොමාරි කමක් නැහැ. ඉතින් මේ සුරතුළුන් එක්ක තියෙන ආදරය තමයි අපි ප්‍රොමෝට් කරන්න අනිවාර්යෙන්ම. ඉතින් දායක වෙච්ච එක ගැන සතුටුයි. මේ වගේ ඉතින් ගොඩක් කටි ආදර කරනවා ඉතින් අපාර්ට්මන්ට් වල ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාට සාදන්න පුළුවන් කමක් තියෙන්න ඕනද? අනිවාර්යෙන් පුළුවන් කමක් තියෙනවා. ඉතින් මෙයාලා මෙහෙම දඟලන්නේ කරන්නේත් නැහැ. පාඩු ඉන්නාට ට්‍රේන් කරොත් මීටත් වඩා හොඳට ඉන්නවා කියන දේ අහනවා. මේ ගෙදරට හොරෙක් පැන්නත් ඉතින් හොරාව කන්නේ නැහැ මෙයා. හොරා මෙයාලා කන කම මෙයාලා කන්නේ. ඒ වගේ සිදුවලා තියෙනවා. ඇත්තරම කිව්වේ මේ ළඟදී අපේ ගෙදරට අර පොඩි පිස්සෙක් වගේ ඩැල්ලක් ඇවිල්ලා පොඩි සින් නැද්දම් අපි දන්නේත් නැහැ. මම හිටියෙත් නැහැ ගෙදර. බලද්දි මේ ඊමිනියත් එක්ක මෙයා යාළු වෙලා. ඒ කියන්නේ මුකුත්ම කරන්නේ නැහැ. මෙයාලා ඔහේ හොණ කෙනෙක් එක්ක ඉන්නවා. පිට කෙනෙක් ඇවිල්ලා අරන් ගියත් ඒත් එක්ක යනවා මෙයා. කොහොම මේ මේවා වල කියන්න එපා. නැති ඔයා කිව්වනේ හිතේ තියෙන දේ ලොකම කියන්නේ කියලා මෙයාලා කියන්නේ. ඒ කිව්ව තව ප්‍රශ්නයක් ගන්න පුළුවන් නේ.
ඉතින් කොහොම හරි thank you ශර්මල්ලි අපිට එක්ක දුනා. හරි ඔකේ. ඉතින් right. ඉතින් මේක තමයි ඇත්තම ආදරේ කියන්නේ අර අපි තනියෙන් ඉන්න වෙලාවවලදී අපිත් එක්ක වෙන කවුරු නැතුණත් සමහරවිට මේගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒක තමයි වටින්නේ. ඒ තමයි ආදරේ. ඒක තමයි මේගොල්ලෝ කියන්නේ අර අපි කියන්නේ මිනිස්සුන්ට වඩා බල්ල හොඳයි කියලා. සත්තු හොඳයි කියලා කියන්නේ නිකන් නෙමෙයි. ඉතින් පෙට් ටොක් අපි ගේන්නම් අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ඊළඟ සතියේ. ඊළෙන්න පෙට් ටොක් සුරතුළු මෙරේ.